හැබැයි අපි දැක්කා බජට් එක හදනකොට බෝන ඕන රෝග ගණනාවකට හේතු සාධකන ගල් අරක්කු සම්බන්ධයෙන් නිසි තීන්දුවක් කරන්න තිබුණේ නැහැ. මම දැක්කා පාර්ලිමේන්තුවේදීත් ඇමතුමා සඳහන් කරා මේ ගමේ ඉන්න කෙනාට බොන්න තියෙන එක කියලා. එතකොට නෑ නෑ මගල සමරේ ඇමතුමා. එතකොට 70%ක් 80%ක් වෙච්ච ග්‍රාමීය මිනිස්සු එහෙම රෝගී වෙලා ආපුවම බෝන ඕන රෝග හැදුනහම ඒක තමයි වැඩිම වැඩි කරන්නේ. ඔබතුමාගේ අදහස මොකක්ද? ගමේ ඉන්න මේ මගේ අදහස ඔය ආර්ථික කටයුත්තට මම වෙන්නේ. හැබැයි මම ස්තුතිවන්ත වෙන මුදල් ඇමතිවරයාට සියලු අරක්කු වලට මිල වැඩි කළා. බියර් මිල වැඩි කළා. වයින් මිල වැඩි කළා. ඒ වගේම දුම්කොළ බද්ද ආපහු වැඩි කළා. දුම්කොළ. එතකොට බීඩි කොළ වලට ආපහු වැඩි කළා. මොකද පෞගිය කාලේදී වුණා මේ මට කියන්න ආවා මේ බීඩි කොළ බීඩි බොන්නේ පොඩි මිනිස්සු ඒ කට්ටියට විශාල බයක් ඇති. ඉතින් මං කිව්වා ඒක තමයි වෙන්න ඕනේ. ඒ මිනිස්සුන බීඩිත් එපා බොන්න බැරි වෙන්න ඕනේ. ආර්ථික ශක්තියක් නැති වෙන්න ඕනේ. එතකොට බීඩිත් අතාරිනවා. අතෑරලා ටික දවසක් බැන බැන ඉඳී අපිට කුණු හබ්බෙන්. බැන්නට දවස් 5ක් 6ක් ඔක ඩොමි ඉන්නකොට පුළුවන් වෙනවා. එහෙම නෙවෙන්නේ. එතකොට ගල්ලරක්කු එකට තමයි වැඩියෙන්ම ගහන්න ඕනේ. ඒකනේ මිනිස්සු අනවබෝධයක්ම තියෙන මිනිස්සු බොන ප්‍රමාණයනේ ගල්ලරක්කු කියන එක. ඒක තමයි වැඩියෙන්ම බදු ගහලා ගමේ මිනිහව තමයි බේර ගන්නට ඕනේ. අනිත් කට්ටිය ටිකක් ඔය ලොකු කට්ටියනේ ඔය මොනවද අනිත් ඒවා ගහන්නේ ඕල් රැක් VSOP VSO ඒ ගා කියලා ගහන්නේ. ඒ ටිකක් දැනගෙන ඒගොල්ලෝ ගහන්නේ. දැනගෙන හොඳ සල්ලිත් වැඩියෙන් වියදම් කරලා ගහන කට්ටියනේ. ඉතින් ඒගොල්ලන්ට ගහන බද්දටත් වඩා අරගොල්ලන්ට ගහලා බේර ගන්න ඕනේ අර අහිංසක මිනිස්සු ගන්න උදැන කරන කට්ටියට. ඒකේ කියන්න බෑ මේ ආර්ථික කටයුතු. මේක තනිකරම සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. ඔය ගල්ලරක්කු කියනකට පොඩ්ඩක් ප්‍රහාරයක් එල්ල කරපු නිසා මම මේ අහන්නේ. ඔබතුමා ඉස්සෙල්ල අර ඖෂධයක් කිව්වා මේ පදමට අර මාත්‍රාවට ගත්තොත් ඒක හොඳයි කිය. මේකේ තියෙනවා ඔබතුමා මම මේ වෛද්‍යවරු අවංකව මේ ප්‍රකාශය කරුවොත් හොඳයි කියලා මම හිතනවා. අවුරුදු 40 විතර පැන්නට පස්සේ මේ හෘද රෝගවලට මුහුණ දෙන්න ඉන්න අයට අරක්කු කාලක තුනට බෙදලා එක කොටසක් කෑමට පෙර ගත්තොත් අවංකවම කියන අවසාන මොහොතේ ඔබතුමාලට බේරගන්න එහෙම උදව්වක් වෙන්නේ නැද්ද ඒක? මෙහෙමයි. අපි දන්නවා ඔය වැඩියෙන්ම ඔය වයින් ගැන තමයි ඔය පරීක්ෂණ කරලා තියෙන්නේ. නෑ මං ගල් අරක්කු ගැන අහන්නේ. දැන් ගල් අරක්කු ගැන පරීක්ෂණ කරලා නෑ. නමුත් මද්‍යසාර ගැන කරලා තියෙනවානේ. ඒතර මද්‍යසාර වලින් වැඩි වශයෙන් කරලා තියෙන වයින් පිළිබඳ විශේෂයෙන් රෙඩ් වයින් පිළිබඳව. ඉතින් මේකෙදි විවිධ පර්යේෂණවල විවිධ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේ ස්ටැම් පර්යේෂණ අර කිව්වාගේ සමහර විට මේ ව්‍යාපාරය හා සම්බන්ධ වෙන්නත් පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් පොදුවේ කියන්න පුළුවන් කිසිම මද්‍යසාරයක් මේ සුදුසු වෙන්නේ නැහැ කියන එක සෞඛ්‍යයට. ඉතින් නමුත් අපි දන්නවා ඒක මේ ඓතිහාසික කාරණාවක්. මද්‍යසාර භාවිතා කිරීම මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැරි වේ. ඒවා ඓතිහාසිකව එදා ඉඳලම තිබුණු දේවල්. නමුත් කිසිම ඒ කියන්නේ අපිට ඒක මේ රෙකමදාරු කරන්න බෑ. මේ මාත්‍රා ඖෂධ ගැන පුළුවන් මාත්‍රාවකින් කරන්න. නමුත් මද්‍යසාර ගැන බෑ. පැහැදිලි ඔබතුමාගේ උත්තරේ මට පැහැදිලි. ඕක තමයි ඔබතුමා හෘද සාක්ෂරේ එකඟව නෙමෙයි උත්තරේ දුන්නේ. ඔබ එකඟව නෙමෙයි. මේක ඒ මාත්‍රාවට ගියොත් එහෙම තියනවා කියලා වෛද්‍යවරයෙක්ම තමයි එක මිනිහෙක් මැරුණා මගේ ඉස්සරහා එක රෝහලක. මේ යකා මේක චුට්ටා කරන් තිබුණා නම් මම බේර ගන්නවනේ කියලා කිව්වා. හැබැයි ඔක ඔබතුමා නිර්දේශ කරන්නේ නැත්තේ බිව්වොත් චුට්ටා කිව්වොත් ડોක්ටර් කිව්වා කියලා බෝතලයක් ගන්නවා කියලා. එහෙම නේද? ඒක තමයි එක හේතුවක්. හරිද? එතකොට දැන් වැඩේ තියෙන්නේ ඕක මේ යන්තරමකට බිව්වට දැන් සමහර වෛද්‍යවරුන් යවුවාම කියනවා ඔය ඔකේෂනල් කමක් නැහැ කියලා. හැබැයි ඔකේෂනල් වෙන්නේ නැහනේ. අන්න ඒකනේ වැඩේ තියෙන්නේ. එතකොට දෙක දැනට කොහෙවත් හොයාගෙන නැහැ විද්‍යාත්මකව. එක විද්‍යාත්මකව තියෙන දත්තවල තියෙන්නේ බිඳුවක් හැම බිඳුවම ශරීරයට අහිත කරයි. හැම බිඳුවම ශරීරයට අහිත කරයි. තවත් පර්යේෂණවල තියෙන ඔය රෙඩ් වයින් වල මේ එකක්. ඒකට එකම හේතුව තියෙන්නේ දැන් මේ මද්දිසාරය ගත්තාම මේ බ්ලඩ් වෙසල්ස් වල තියෙන අර වේසෝ ඩයිලටේෂන් කියන එක. ඒ කියන්නේ මේවා පොඩ්ඩක් ලොකු වෙනවා පුළුල් කිරීම. එතකොට පුළුල් කරාම පුළුල් කරපු එකේ බ්ලොක් එකක් වෙන එකට තියෙන භාවිතය අඩුයි අඩුවකට වඩා. ඒක හරිනේ තේරෙනවනේ. දැන් ටියල් ලොකු කරාම බ්ලොක් වෙන්නේ නැහැ.
මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ ওই විද්‍යාත්මක தත්තයට ගානකට ගන්නටක වැඩක් නැහැ. ඒ කියන්නේ ගානකට ගන්න කියන්නේ එහෙම නැති මේක ලොකු වෙනවනම් තවත් ලොකු වෙනවනේ වැඩියෙන් ගත්තාම. හරිද? ඒ කියන්නේත් මේක නරගයි. හැබැයි ඉතින් අර පොඩි ඩයිලටේෂන් එකකට ටිකක් හොඳයි කියන එක තමයි තියෙන්නේ.